සුබ දවසක් හැම කෙනෙක්ටම ආදරෙන් පිළිගන්නවා අදත් මනි 101 තවත් එපිසෝඩ් එකකට. අද එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ පොතක් ගැන. අපි කියවනවා පොතක්. මේ පොත තමයි ලෝක ප්‍රසිද්ධ Rich Dad Poor Dad. එහෙමත් නැත්නම් ධනවත් පියා සහ දිලිඳු පියා කියන පොත. මේ පොත ලියන්නේ රොබර්ට් කියෝසාකි. ඉතින් මේ Rich Dad Poor Dad කියවීම සිංහලෙන් මම ඔයගලන්ට අද අරගෙන එන්නේ. Rich Dad Poor Dad කියන එකේ එහෙම නැත්නම් ධනවත් පියා දිලිඳු පියා කියන පොතේ කියවෙන්නේ ධනෙ එහෙම නැත්නම් වෙල්ත් එක. Rich සහ Poor කියන එකේ හරි ඩෙෆිනිෂන් එක කියලා දෙන එක. ඉතින් අපි මුලින්ම බලමු වෙල්ත් කියන්නේ ඇත්තට මොකද? එහෙම නැත්නම් ධනෙ ඇත්තටම Rich කියන්නේ මොකද්ද? ඇත්තටම Rich කියන එක මේ පොතේ පැහැදිලි වෙන විදිහට සහ වෙල්ත් කියන එක concept එකක් විදිහට පැහැදිලි කරාම මෙන්න මෙහෙම හිතන්න. අද දවසේ ඔයාට වගේ ජොබ් එක නැති වෙනවා. අවුරුදු කීයක්? එහෙම නැත්නම් මාස කීයක්? එහෙම නැත්නම් දවස් කීයක් ජොබ් එකක් නොකර ඔයාට ජීවත් වෙන්න පුළුවන්ද? අන්න ඕක තමයි ධනෙ කියලා කියන්නේ. වෙල්ත් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාට කොච්චර කල් වැඩ නොකර ජීවත් වෙන්න පුළුවන් තරම් සල්ලි හෝ සේවිංස් තියනවාද? ඒකෙන් ඔයාගේ වෙල්ත් එක මනින්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්ටැටිස්ටිකලි ගත්තම ඇමරිකාවේ ඉංජිනියර් කෙනෙක්ට ඩොලර් මිලියනයක් හොයන්න යනවා අවුරුදු 16ක්. ස්ටැටිස්ටිකලි ගත්තම ඇමරිකාවේ ජීවත් වෙන ගුරුවරයෙක්ට ඩොලර් මිලියනයක් හොයන්න යනවා අවුරුදු 217ක්. ස්ටැටිස්ටිකලි ගත්තම ඇමරිකාවේ ජීවත් වෙන බාටෙන්ඩර් කෙනෙක්ට ඩොලර් මිලියනයක් හොයන්න යනවා අවුරුදු 625ක්. ඩොලර් මිලියනයක් හොයන්න ඔයාට කොච්චර කල් යනවද? ඉතින් වෙල්ත් එහෙමත් නැත්නම් ධනෙ. ඒ වගේම තමයි මේ ෆයිනෑන්ෂියල් වර්ල්ඩ් එකේ බේසික් කන්සෙප්ට්ස් කිසිම තැනක කියලා දෙන්නේ නැති විදිහට මේ රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොතේ හරිම සරලව කියලා දෙනවා. ඉතින් මට හිතුණා අපේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් මේක අහන ඔයාට හරියට පැහැදිලි වෙන විදිහට රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොත කියවන්න ඕනේ කියලා. මම පොත අරගෙන මෙතන මෙහෙම කියවන්නේ නැහැ. මම මේ පොතේ තියෙන දේවල් සමරයක් විදිහට තේරෙන විදිහට සරලව කන්සෙප්ට්ස් ටික අරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේවල් හරියට අපේ ජීවිතේට ආදේශ කරගත්තොත් අපිට පුළුවන් මේ රැට් රේස් එක කියලා කියනවා අපි. මේ රැට් රේස් එකෙන් මිදිලා අලුත්ම විදිහකට ලෝකෙ දිහා ජීවිතේ දිහා බලලා හොඳ ෆයිනෑන්ෂියල් ජර්නි එකක් ජීවිතේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා ට්‍රූ වෙල්ත් කියන දේ බිල්ඩ් කරගන්න. එහෙනම් අපි පටන් ගමු රිච් ඩැඩ් පුවර් ඩැඩ් බයි රොබර්ට් කියෝසාකි. ඉතින් මේක ස්ටෝරි එකක්. මේ ස්ටෝරි එකේ කියවෙන්නේ තාත්තලා දෙන්නෙක් ගැන. මේක මනංකල්පිත කතාවක්. ඉතින් ගොඩක් මේ කිසිම දෙයක් ලොකුවට ආදේශ කරගන්න එපා. අනික හිතන්න ඕනේ දේ තමයි මේක ඇමරිකාවේ ෆයිනෑන්ස් වර්ල්ඩ් එක බේස් කරගෙන තමයි ලියවිලා තියෙන්නේ. ඉතින් ඒ රටට ගැලපෙන විදිහට තමයි මේක තියෙන්නේ. ඒ වුණාට ෆයිනෑන්ස් කියන දේ සමස්තයක් විදිහට ගත්තම මේක ඇප්ලයි කරන්න පුළුවන් ලෝකයේ ඕනම තැනකට. ඉතින් ওই දේවල් මතකේ තියාගෙන හිතේ තියාගෙන අපි බලමු රොබර්ට් කියෝසාකි මොනවාද මේ ස්ටෝරි එකේ කියන්නේ කියලා. මේ ස්ටෝරි එකේ කියවෙන්නේ තාත්තලා දෙන්නෙක් ගැන. එක තාත්තා කෙනෙක් උපාධිධාරියෙක්. හැබැයි එයා මැරෙනකොට එයාගේ ළමයින්ට ඉතුරු කරලා යන්නේ ණය විතරයි. තව තාත්තා කෙනෙක් හයි ස්කූල් ඩ්‍රොප් අවුට් කෙනෙක්. එහෙම නැත්නම් පාසල් යන එක මගදීවනවත්තලා පාසලෙන් එළියට ආපු කෙනෙක්. එයා මැරෙනකොට එයා ඉතුරු කරලා යන්නේ එහෙම නැත්නම් එයා මැරෙන්නේ හවායි වල ඉන්න ලොකුම බිස්නස්මන් විදිහට. ලොකුම ධනවතා විදිහට. ඉතින් මේ කතන්දර පොතේ කියවෙන්නේ කතාව පුරාවටම කියවෙන්නේ මේ රිච් ඩැඩ් පුංචි ළමයි දෙන්නෙක්ව කොහොමද ගයිඩ් කරගෙන යන්නේ කියලා. හොඳ ෆයිනෑන්ෂියල් ජර්නි එකකට කොහොමද ගයිඩ් කරගෙන යන්නේ කියලා වෙල්ත් බිල්ඩ් කරන්න ඉන්වෙස්ට්මන්ට් සහ බිස්නස් මාර්ගෙන්. ඉතින් මේ කතාපොතේ කියවෙන හැටියට මේ ළමයි දෙන්නගෙන් එක ළමයෙක් දිලිඳු පියාගේ ළමයා, අනෙක් ළමයා ධනවත් පියාගේ ළමයා. ඉතින් මේ කතාපොත ලියවෙන්නේ මේ දිලිඳු පියාගේ ළමයාගේ කොනෙන්. එතකොට ඒ දිලිඳු පියාගේ ළමයාට එහෙම නැත්නම් පුවර් ඩැඩ්ගේ ළමයාට පේනවා එයාගේ තාත්තා ලෝකයේ දකින විදිහ සහ එයාගේ හොඳම යාළුවාගේ තාත්තා ලෝකයේ දකින විදිහ. ඉතින් එයාට තේරෙනව පොඩි කාලෙදිම මේ හොඳම යාළුවාගේ තාත්තා කියලා දෙන දේවල් වෙල්ත් එක බිල්ඩ් කරන්න කොච්චර වැදගත් වෙනවද? ඉස්කෝලේ මේ කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ නේ කියලා. ඉතින් එයාගේ පොයින්ට් ඔෆ් view එකෙන් තමයි මේ කතාව ඉදිරියට අරන් යන්නේ. ඉතින් මේ කතා පොතේ දිලිඳු පියා නිතරම කියන දෙයක් තමයි මොන හරි දෙයක් ගන්න ඕන නම් මොන හරි දෙයක් plan කරන්න ඕන නම් මට ඒක afford කරන්න බෑ, මට ඒක දරා ගන්න බෑ, මට වියදම දරා ගන්න බෑ කියලා. හැබැයි ධනවත් පියාටත් මොන හරි දෙයක් ඕන නම් එයා ඒ දිහා බලන්නේ කොහොමද මම මේක afford කරන්නේ, මොන විදිහෙන්ද මම මේ වියදම cover කරගන්නේ, අන්න ඒ විදිහට. ඉතින් පළවෙනිම දේ තමයි මොකක් හරි ප්‍රශ්නයක් දිහා බලන විදිහ. අපි හිතමු දැන් මේ මෙතන තියෙන මොකක් හරි headset එකක්. මේ headset එක ඩොලර් 200යි. $200ක් වැඩි මට ඒක දරා ගන්න බෑ කියනවට වඩා කොහොමද මං ඒ වියදම දරාගන්නේ කියන එක විදිහට තමයි රිච් ඩැඩ්
එයාගේ ප්‍රශ්න දිහා බලන්න. ඉතින් ඕක මේ පොතේ කියලා දෙන හොඳ කන්සෙප්ට් එකක්. ප්‍රශ්න දිහා වෙනස් කෝණකින් බලන එක. රොබර්ට් කියෝසාකි මේ පොතේ දිලිඳු පියා නිතරම කියන තවත් දෙයක් තමා මට කවදාවත් රිච් වෙන්න බෑ. මට කවදාවත් රිච් වෙන්න බෑ කියන එක. මට කවදාවත් ධනවතෙක් වෙන්න බෑ කියන එක. ඒ විදිහටම එයා ධනවතෙක් උනේ නැහැ. එමත් නැත්නම් මේ පොතේ ඉන ධනවත් පියා මත නැත්නම් රිච් ඩැඩ් එකපාරක් බෑන්ක්‍රප්ට් වෙනවා. ඒ කියන්නේ එයාගේ බිස්නස් ඔක්කොම නැති වෙලා යන්නේ ඇත්තරම නැති වෙනවා. හැබැයි මේ විදිහට මේ ධනවත් පියා කියන්නේ මම රිච්. හැබැයි මේ වෙලාවේ මම බ්‍රෝක්. හැබැයි මම පුවර් නෑ. ඒ කියන්නේ මම මේ වෙලාවේ ආර්ථික වශයෙන් වැටිලා ඉන්නේ. හැබැයි මම දුප්පත් නෑ. ආර්ථික වශයෙන් වැටිලා ඉන්න එක මට ඉක්මනටම රිකවර් කරගෙන ගොඩදාගෙන ආයෙත් ධනවත් එමත් නැත්නම් රිච්නස් කියන තැනට යන්න පුළුවන්. හැබැයි මම දුප්පත් නම් මම හැමදාම දුප්පත්. මොකද දුප්පත් කියන මයින්ඩ්සෙට් එකක් තියෙන්නේ. එතකොට මට එතනින් කවදාවත් එන්න බෑ. එහෙනම් හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ දැන් ඔයා මේ වෙලාවේ ඉන්නේ වැඩිය ආර්ථිකමය හොඳ තැනකින් නෙමෙයි නං. දැන් ඔයා හිතන්න ඕනේ මම ආර්ථිකව වැටලා ඉන්නේ. ආර්ථිකව මම තාම හොඳ නැහැ. හැබැයි මම දුප්පත් නැහැ. දුප්පත් කියන්නේ මයින්ඩ්සෙට් එකක්. ආර්ථිකව වැටලා ඉන්නවා නම් ඔයාට පුළුවන් හරි ෆයිනෑන්ෂියල් ජර්නි එකක් කියලා රිච් කියන තැනට යන්න. ඉතින් ඕක ඔය පොතේ ගොඩක් හොඳට කියලා දෙනවා. ඉතින් මේ පොත කියවගෙන යනකොට තවත් කියවෙන කන්සෙප්ට් එකක් තමයි මේ පුව එහෙම නැත්නම් දිලිඳු පියා සල්ලි වලට වැඩ කරනවා. හැබැයි ධනවත් පියාට සල්ලි වැඩ කරනවා. එහෙම නැත්නම් money work for the rich dad. මොකක්ද ඔයා සල්ලි වෙනුවෙන් වැඩ කරන්නේ කියන එක සහ සල්ලි කොහොමද ඔයා ටූල් එකක් විදිහට පාවිච්චි කරලා තවත් සල්ලි grow කරගන්නේ. ඔන්න ওই concept එක ගොඩක් හොඳට තවත් කියලා දෙනවා. ඉතින් මේ පොතේ කතන්දරයක් නෑනේ. ওই story එකේ ඉන්නේ ළමයි දෙන්නෙක් කියලා මං කිව්වනේ. ඉතින් ওই ළමයි දෙන්නා පොඩි කාලේදලම අපි ඇත්තාසයි සල්ලි හම්බ කරන්නේ. ඉතින් ওই ළමයි දෙන්නත් යනවා ඔය rich dad ගේ company එකට. ඒ කියන්නේ rich dad ගේ පුතයි poor dad ගේ පුතයි දෙන්නම හොඳම යාළුව. ඒ දෙන්නම යනවා rich dad ගේ company එකේ part time වැඩ කරන පොඩි job එකක්. හැබැයි ඔය poor dad ගේ පුතා ඉන්න poor dad ගේ පුතාට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි මේ rich dad ගෙවන ගාණ හරිම සොච්චම් මුදලක් ගෙවන්නේ. ඉතින් එයා හැමතිස්සෙම කල්පනා කරනවා මේ rich dad ගේ යටතට ගිහිල්ලා වැඩ කරන එකේ පළක් තියෙනවද? මොකද එයා ගෙවන්නේ හරිම පොඩි මුදලක් නේ කියලා. ඉතින් මේ දිලිඳු පියාගේ ළමයා දවසක් ගිහිල්ලා ධනවත් පියාට කියනවා මේ මට ගෙවන සැලරි එක මදි. ඇයි ඔය අපිට මෙහෙම මෙච්චර අඩුවෙන් ගෙවන්නේ? මේ පොඩි ළමයි ගිහිල්ලා ධනවත් පියාගේ අහනවා. එතකොට ධනවත් පියා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ජීවිතය අපි හැමෝම තල්ලු කරනවා. ජීවිතය කියන දේ කාටවත් සාධාරණ නැහැ. ඔයාගේ අතේ තීරණයක් තියෙනවා. ඔයා මේ සරණින් පැරදිලා පරාජය බාර ගන්නවද? එහෙම නැත්නම් මේ ඔයාව තල්ලු කරනවා නම් ඔයාක් තවත් තදින් අනිත් පැත්තට තල්ලු කරනවද? ඔයා රෙසිස්ට් කරගෙන ඉස්සරහට යනවද කියන එක. මොකද ධනවත් පියා කියලා කියන්නේ ජොබ් එකක් කියන එක සල්ලි විදිහට හිතන්න එපා. ජොබ් එකක් කියන එක හිතන්න ඔයාට හම්බෙන ලර්නින් ඔපචුනිටි එකක් කියලා. හැම කෙනෙක්ටම ප්‍රයිස් එකක් තියෙනවා. හැබැයි ඔයා ප්‍රයිස් එක ඔළුවේ තියාගෙන නම් මොකක් හරි දෙයක් කරන්නේ ඔයාට එතනින් ගෙන ගන්න දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් හැමතිස්සෙම හැම ජොබ් එකක්ම ලර්නින් ඔපචුනිටි එකක් විදිහට දකින්න. කොහොමද මේ ලර්නින් ඔපචුනිටි එකෙන් ඔයා ඔයාගේ දිවිය සක්සස් කරගන්නේ, එහෙම නැත්නම් සාර්ථක කරගන්නේ කියලා හිතන්නේ කියලා. මේ පොතේ ධනවත් පියා තවත් කියලා දෙන කන්සෙප්ට් එකක් තමයි මේ පොතේ කියලා දෙන කන්සෙප්ට් එකක් තමයි මේ සාමාන්‍ය මිනිස්සු ගොඩක් ජොබ් සිකියුරිටි එක ගැන හිතනවා. ඒගොල්ලෝ ගොඩක් දුරට හිතනවා ආ ජොබ් සිකියුරිටි මට ගොඩක් වටිනවා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ගොඩක් හාඩ් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා හරිම පොඩි දේවල් කීපයකට කියලා මේ ධනවත් පියා කියනවා. ඒක ඉලූෂන් එකක් කියලා මේ ධනවත් පියා කියනවා. මොකද ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා ඔයාට ජොබ් සිකියුරිටි එකක් ගන්න, අවුරුද්දට සති කිහිපයක නිවාඩුවක් ගන්න, වීකෙන්ඩ් එක ෆ්‍රී තියාගන්න නම් ඕනේ. ඒක ඇත්තටම ට්‍රැප් එකක් කියලා මේ ධනවත් පියා කියනවා. ඉතින් මොකද්ද මේ ට්‍රැප් එක? මොකද්ද මේ රැට් රේස් එක? මේ රැට් රේස් කියන එක ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් Google එකේ බලන්න පොඩ්ඩක්. මේ මීයක් ඉන්නව පොඩි මේ කරත්ත රෝදයක්, මේ කූඩුවක් ඇතුලේ කරත්ත රෝදයක් තියෙනවා. මීය කරත්ත රෝදය ඇතුලේ දුවනවා. මේ චූටි කරත්තර දෙයක් ඇතුලේ දුවනකොට ඒ රෝදේ කැරකෙනවා. මීයා හිතනවා එයා ගොඩක් හයියෙන් දුවනවා, ගොඩක් ඉස්සරහට යනවා කියලා. හැබැයි පිටින් බලන් ඉන්න අපිට පේනවා මීයා එකතන ඔහේ කැරකෙනවා බොරුවට මොඩෙක් වගේ දුවනවා කියලා. ඉතින් ඕක තමයි රැට් රේස් කියන්නේ. ඉතින් ඕක ධනවත් පියාගේ කන්සෙප්ට් එකක් අනුව පැහැදිලි වෙන්නේ මෙන්න මෙහෙමයි. ග්‍රීඩ් ඇන්ඩ් ෆියර්, එහෙම නැත්නම් අපිට තියෙන ආසාව සහ බය කියලා දෙකක් ගැන කතා කරනවා. ඒක සයිකල් එකක් වගේ. අපි මුලින්ම ඉන්නවා ආසාව, ග්‍රීඩ්, එහෙම නැත්නම් ඕනකම, අවශ්‍යතාවය කියන දේ ගොඩක් තදින් දැනෙනවා. ඒකට තමයි ග්‍රීඩ් කියන්නේ. අපි මුලින්ම ඉන්නවා මේ සයිකල් එකේ ග්‍රීඩ් කියන තැන. ග්‍රීඩ් කියන තැනදී ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ගොඩක් ඔයා කොහොම හරි උඩට දැපි ජොබ් එකක් ගන්න කෝපරේට් ලැඩේක උඩට නගින්න ට්‍රයි කරනවා. ට්‍රයි කරලා ට්‍රයි කරලා ඔයාට ඔන්න පේචෙක්ස් එන්න පටන් ගන්නවා. පේචෙක්ස් එන්න පටන් ගන්නකොට ඔයාට පේනවා ඔයාගේ ලයිෆ් ස්ටේටස් එක ඔයාට තව උඩට ගන්න පුළුවන් කියලා. එතකොට ඔයා ගන්නව මොනවද? වාහන ගන්නවා, අලුතෙන් ඇඳුම් ගන්නවා, බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩඩ් දේවල් ගන්නවා, කිවල් ගන්නවා. ඔය විදිහට ඊළඟට ඔයා
පේනවා ප්‍රමෝෂන් එකක් ගත්තොත් තව කීයක් හරි මට හම්බ කරගන්න පුළුවන් කියලා. ඒකවත් තව මහන්සියලා වැඩ කරන ඒ කම්පැනියට. ඒතොරට පොඩි පේ ඉන්ක්‍රීස්යක් හම්බෙනවාට තව මොනා හරි දෙයක් අෆෝඩ් කරන්න තව අලුතෙන් කාර් එකක් ලීස් කරලා ගන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. අන්න ඔතනදී පටන් ගන්නවා පැටර්න් එක. එහෙම නැත්නම් ඔය සයිකල් එකේ උඩ. මොකද දැන් ඔයාලට පේචෙක්ස් එනවා. ඔයාලට දැන් කරන්න වියදම් තියෙනවා. ඔයාලට පේ කරන්න බිල්ස් තියෙනවා. ඔයා උදේ නැගිටිනවා. නැගිටලා ඔයාලට මතක් වෙනවා රයිට් මට බිල්ස් තියෙනවා පේ කරන්න. මම රස්සාවට යන්න ඕනේ. උදේ යනවා. රස්සාවට යනවා ගෙදර එනවා. සතියට හෝ මාසේ අන්තිමට ඔන්න සැලරි එක එනවා. සැලරි කාට පස්සේ ඒ ටික බෙදලා බෙදලා විල්ලට දානවා. ඊට පස්සේ ඔයා කල්පනා කරනවා ආ මට දැන් සල්ලි මදි කියලා. ඔයා තව මහන්සියලා වැඩ කරලා පොඩි ප්‍රොමෝෂන් එකක් කරන් තව ඔයාට පේ චෙක් එකක් එනවා. ඒ පේ චෙක් එකෙන් සමහර විට ඔයාගේ ලයිෆ් ස්ටේටස් එක තව ටිකක් උඩට අරගෙන තව වගකීම් එහෙම නැත්නම් ලයබිලිටීස් අපි ඇසෙට්ස් සහ ලයබිලිටීස් ගැන කතා කරා. ඒව ගැන තමයි දැන් මේ පොතේ කියලා දෙනවා. වැඩි කරගන්නවා. ඔන්න දැන් ට්‍රැප් එකට අහුවෙලා ඉන්නේ පොඩ්ඩක් මේ මීයා. එහෙම නැත්නම් මේ පුද්ගලයා. මොකද්ද මේ කියන හිරවීම? ඔයාගේ ආදායම වැඩි වෙනකොට මේ හැම අපි හැමෝම කරන දෙයක් මේ පොතේ කියලා දෙන්නේ. මේ හැමෝම කරන දේ නොකරන විදිහ සහ හරි ස්මාර්ට් විදිහට දේවල් කරන විදිහ. ඉතින් ඒකයි මේ පොත ලෝකේ හැම කෙනෙක්ගේම ජීවිතය වෙනස් කරන්න සමත් වුණ පොතක් වෙන්නේ. ඉතින් මේ පොතේ කියනවා ඔයාගේ ආදායම වැඩි වෙනකොට ඔයාගේ වියදමත් වැඩි කරගන්නවා මේ පැත්තේ. මොකද ආදායම එනකොට දැන් ඔයා දැන් පාවිච්චි කරන්නේ මේ වගේ පොඩි ෆෝන් එකක් නම් ඔයාගේ ආදායම එනකොට ඔයා ගන්න ට්‍රයි කරනවා අලුත්ම ෆෝන් එක. දැන් ඔයා පාවිච්චි කරන්නේ කැඩිච්ච කාර් එකක් නම් ඔයාගේ ආදායම එනකොට ඔයා ට්‍රයි කරනවා ඊටත් වඩා හොඳ කාර් එකක් ගන්න. ඔයා දැන් ජීවත් වෙන්නේ 1 යුනිට් බෙඩ්රූම් එකක නම් ඔයාට ආදායම හොඳට එනකොට ඔයා ට්‍රයි කරනවා එක්ක අලුත් ගෙදරකට මෝගේජ් දාලා ණයක් දාලා යන්න. එහෙමත් නැත්නම් මීට වඩා ලොකු අපාර්ට්මන්ට් එකකට රෙන්ට් එකකට මූව් වෙලා යන්න. අන්න ඒ වගේ. ඉතින් ආදායම් වැඩි වෙනකොට වියදම් වැඩි කරගන්න එකට තමයි රැට් රේස් එක කියලා කියන්නේ. මොකද ඔයාගේ ආදායම කවදා හරි නැති වුණොත් හෝ ඔයාගේ ආදායම නැති කරගත්තොත් මේ වියදම් නැති වෙන්නේ නැහැ. මොකද ඔයා දැන් ඒ වියදම් මේන්ටේන් කරන්න ඕනේ. ඔන්න ඕක තමයි රොබර්ට් කියෝසාගේ කියන රැට් රේස් එක. කතාව ඉවර නැහැ. ඉතින් දැන් මේ කතාවේ ඔය රිච් ඩැඩ් අපි දැන් මුලට ගියොත් කතාවේ රිච් ඩැඩ් මේගොල්ලන්ට හරිම අඩු ගාණක් නිගවන්නේ. ඊට පස්සේ දැන් ඔය පොඩි ළමයා මේ පුව ඩැඩ්ගේ පුතා කියලා කියනවනේ අයියෝ අපිට මෙච්චර අඩුවෙන් ගෙවන්නේ කියලා. ඊට පස්සේ ඔන්න ඔය කතාවේ පුතාට හොඳට තේරෙන විදිහට කියලා දෙනවා මේ රිච් ඩැඩ්. කියලා දීලා නිකන් ඉන්නේ සැලරි එක සම්පූර්ණයෙන්ම කපලා දානවා. දැන් ඒ රිච් ඩැඩ්ට තේ මේ රිච් ඩැඩ්ගේ පුතයි පුව ඩැඩ්ගේ පුතයි වැඩ කරන්නේ නිකන්. සල්ලි කීයක්වත් හම්බෙන්නේ නැහැ. හැබැයි පුව ඩැඩ්ගේ පුතා එයාගේ තාත්තට කියන්නේ යන්නේ මේ කතාව. මොකද තාත්තට කිව්වොත් තාත්තේ මම මේ මගේ හොඳම යාළුවාගේ තාත්තගේ කම්පැනි එකේ වැඩ කරනවා. ඒගොල්ලෝ දන්නවනේ දැන් පාට් ටයිම් කරනවානේ මේ රටවල්. එහෙම වැඩ කරනවා. හැබැයි මට කීයක්වත් ගෙවන්නේ නැහැ කියලා පොඩක් හිතන්නකෝ. පුව ඩැඩ්ගේ රියැක්ෂන් එක මොන වගේ වෙයිද කියලා තාත්තට ගිහිල්ලා කියන්නකෝ. තාත්තේ මම වැඩ කරනවා කම්පැනි එකට. හැබැයි මට කීයක්වත් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒක මට හොඳ ලර්නින් ඔපචුනිටි එකක්. කිව්වොත් පුව ඩැඩ්ගේ මයින්ඩ්සෙට් එක අනුව එහේ ළමයට මොනා කියයිද? හරි, දැන් මේ කතන්දරේ ඊළඟ පරිච්ඡේදයට ඔන්න පොඩ පොඩ යනකොට මේ රිච් ඩැඩ්ගේ පුතා සහ පුව ඩැඩ්ගේ පුතා එකතු වෙලා මේ කොමික්ස් අපේ ලංකාවේ නම් මං හිතන්නේ මේකෙච්චර ප්‍රසිද්ධ දෙයක් නෙමෙයි. උනාට ඒ කාලේ සහ තාමත් මේ ඇමරිකාව වගේ වෙස්ටර්න් කන්ට්‍රීස් වල මේ කොමික්ස් වලට එහෙම නැත්නම් චිත්‍ර කතාවලට මාරම ලොකු තැනක් තියෙනවා. ඉතින් මේ පුතාලා දෙන්න එකතු වෙලා මේ ළමයි දෙන්න එකතු වෙලා රිච් ඩැඩ්ගේ පුතායි පුව ඩැඩ්ගේ පුතා එකතු වෙලා පටන් ගන්නවා චූටියට බිස්නස් එකක්. ඒ තමයි මේ කොමික්ස් මේ කට්ටියට රෙන්ට් එකට එහෙමත් නැත්නම් ලයිබ්‍රරි එකක් වගේ කියවන්න දෙන එහෙම නැත්නම් රෙන්ට් එකට දෙන වගේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න එක තමයි එයාලගේ පළවෙනි බිස්නස් එක. ඒක ඒගොල්ලෝ පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ ඒගොල්ලෝ එම්ප්ලොයි කෙනෙකුත් ගන්නවා. ඒක මේ ළමයේගේ නංගි කෙනෙක්. ඒ නංගිට ඒගොල්ලෝ සතියකට ඩොලරයකුත් ගෙවනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ යාළුවන්ගෙන් ඒගොල්ලෝ 7-10ක මුදලක් ගන්නවා. ඒක කොමික් එකක් අරගෙන කියවන්න එහෙම එහෙම කරලා මේගොල්ලෝ මේ පොඩි කාලේ දැන් ඒගොල්ලෝ තාත්තයරද වැඩ කරනවා. හැබැයි කීයක්වත් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ඒ වැඩ කරලා ඉවරලා ඇවිල්ලා කරන මේ බිස්නස් එකෙන් ඒගොල්ලෝ හම්බ කරන සතියට $9. ඉතින් මේ පොඩි කාලේ සහ ඒ කාලේ සතියට $9 යන්නේ ළමයට ලොකු මුදලක්. ඉතින් අන්න ඒක තමයි රොබර්ට් කියෝසාකිගේ මේ පොතේ කියවෙන රිච් ඩැඩ් පුවර් ඩැඩ් පුතාලා දෙන්න එකතු වෙලා පටන් ගන්න පළවෙනි බිස්නස් එක. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ. ඒ රිච් ඩැඩ් දැන් අර පුවර් ඩැඩ්ගේ පුතා කියලා කියනවනේ මට ගෙවන ගාණ මදි කියලා. එතකොට රිච් ඩැඩ් හිතලා ආරයිට් කියලා තව ගාණ වැඩි කරා නම් මේ පුව ඩැඩ්ගේ පුතාට පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ළමයි දෙන්නට පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ ඔය අලුත් බිස්නස් එක පටන් ගන්න. හැබැයි රිච් ඩැඩ් ආයි සල්ලි වැඩි කරනවා වෙනුවට ඒ ළමයි දෙන්නට ආ පොඩි ළමයිනේ ඔන්න ඔය වැඩි කරනවා කියනවා වෙනුවට කොහොමද මේ සල්ලි කියන දේ වැඩ කරන්නේ කියලා කියලා දුන්නම ඒගොල්ලෝ ඔන්න පොඩ්ඩක් හිතලා පටන් ගත්ත ඊළඟ පළවෙනි බිස්නස් එක. ඉතින් මේකේ විශේෂම දේ තමයි මේ රිච් ඩැඩ් පුව ඩැඩ්
දෙන්නගේම ළමයි දෙන්න එකතු වෙලා පටන් ගත්ත පළවෙනි බිස්නස් එක ඒගොල්ලෝ ඒ බිස්නස් එකේ වැඩ කරන්නේ නැහැ. එමත් නැත්නම් ඒගොල්ලෝ ඒ හම්බ කරන ප්‍රොෆිට් එක වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ වෙනුවෙන් ඒගොල්ලෝ නිදාගෙන ඉඳිද්දිත් ඒගොල්ලෝ එතනට නොයත් ඒ බිස්නස් එක එයාලා වෙනුවෙන් වැඩ කරලා එයාලට ප්‍රොෆිට් එක අරන් දෙනවා. ඉතින් වැඩ නොකර සල්ලි හම්බ කරන දේ ගැන කට්ටිය කතා කරද්දී කන්සෙප්ට් එක ගැන කතා කරද්දී නිකන් ගෙදර ඉඳලා සල්ලි හම්බ කරන කන්සෙප්ට් එක ගැන කතා කරද්දී ওই කතාව පිටිපස්සේ තියෙන ඇත්ත කතාව මෙන්න මේකයි. ඉතින් මේ ළමයි දෙන්නගේ ජීවිතේ ෆයිනෑන්ෂියල් ජර්නි එකේ ලොකු ටර්නින් පොයින්ට් එකක් තමයි ඒක. අන්න ඒ දවසේ ඒ ළමයි දෙන්නට තේරෙනවා කොහොමද සල්ලි කියන දේ වැඩ කරන්නේ, කොහොමද සල්ලි හම්බ කරන්නේ, මම මහන්සි වෙනවද සල්ලි හම්බ කරන්නේ, එමත් නැත්නම් සල්ලි මහන්සි වෙනවද මට හම්බ කරලා දෙන්න කියලා. ජොබ් එකක් හොයාගන්න එක වැරදි කියලා මේ පොතේ කියන්නේ. ජොබ් එකක් හොයාගන්න එක ඇත්තටම හොඳයි. ජොබ් එකක් අනු ජොබ් එකකින් තමයි ඔයාගේ ජීවිතේ පටන් ගන්න. හැබැයි ජොබ් එකකින් කළ යුතු දේ කියලා කියන්නේ ඔයාගේ ෂෝට් ටර්ම් එක්ස්පෙන්සස් කවර් කරන එක සහ ඔයාගේ ලොง ටර්ම් චැලෙන්ජස් වලට ඔයා දැන් ඉදන්ම රෙඩි වෙලා, ඒ කියන්නේ මේ සල්ලි ඔයා වෙනුවෙන් වැඩ කරවන විදිහට පාවිච්චි කරන ඒ ජර්නි එකට රෙඩි වෙන එක. මොකද අපේ හියුමන් නේචර් එක තමයි අපි කියන අපි ඕන කෙනෙක්. අපි නිකන් සමාජය දිහා බලපුවම අපිට පේනවා අපේ හියුමන් නේචර් එක තමයි ඔයාගේ ජොබ් එක හොඳ වෙනකොට, ඔයාට සැලරි ඉන්ක්‍රිමෙන්ට් එකක් හම් වෙනකොට අපි අපේ ජීවත් වෙන රටාවත් ජීවන රටාවත් වැඩි කරගන්නවා. ඉතින් අන්න එතකොට අපිට සිද්ධ වෙනවා හැමදාම ඒ ජීවන රටාව මේන්ටේන් කරගන්න මේ ජොබ් එකේ අපි කැමති දකමැතිද දන්නේ. ඔයා කැමති ජොබ් එකක් නම් කරන්නේ ගොඩක් වාසනාවන්තයි. හැබැයි අකමැති ජොබ් එකක් හෝ කරන්න හින්දා සල්ලි හොයන්න ඕනේ හින්දා ජොබ් එකක් නම් කරන්නේ එතනදී ඔය කියන රැට් රේස් එක පටන් ගන්නවා. ආදායම වැඩි වෙනකොට වියදම් වැඩි කරගන්නවා. ආය ආදායම් වැඩි වෙනකොට ආය වියදම් වැඩි කරගන්නවා. ඉවරයක් නැති සයිකල් එකක් වෙන කෙනෙක් වෙනුවෙන් වැඩ කරනවා. ඔන්න දිලිඳු පියා කියන තව දෙයක් තමයි ඔයා හම්බ කරන සල්ලි නෙමේ ඔයා ඉතුරු කරන සල්ලි ප්‍රමාණය තමයි ගොඩක් වැදගත් වෙන්නේ කියලා. ඒක ඇත්ත. ඉතුරු කිරීම වැදගත් වෙනවා. මාත් නිතරම කියන දෙයක්. හැබැයි ඒක ගැන තව පුට්ටක් ඉස්සරහට යද්දි මේ ඉතුරු කිරීමේ නරක ගැනත් කියලා දෙනවා. මොකද මං කිව්වේ සල්ලි බැංකුවේ තියෙන එක තමයි ඉතුරු කිරීම. සල්ලි ඉන්වෙස්ට් කරන එක තමයි සල්ලි වවෙනුම් වැඩ කිරීම. ඉතින් ඒක තමයි කියන්නේ සල්ලි හම්බ කරන එක ඉතුරු කරන එක තමයි මේ අමාරු දෙය කළ යුතු දෙය කියලා මේ දිලිඳු පියා එයාගේ පුතාට කියලා දෙනවා. ඉතින් මෙහෙම දෙයක් හිතන්න ඕනේ. ඉස්කෝලෙන් අපිට දෙන අධ්‍යාපනයෙන් වෙන්නේ වෙල්ත් එක බිල්ඩ් කරන්න ඕන දැනුමක් නෙමෙයි. ඉස්කෝලෙන් අපිට දෙන අධ්‍යාපනය දෙන්නේ අපේ මොකක් හරි කැමති දෙයක්කට ඕන කරන ටූල්ස්. එහෙම නැත්නම් අපිට මොකක් හරි අපි හිතමු දැන් ඔයා ආසයිනම් ඉංජිනේරින් පැත්ත. ඔයාට ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන හැම දැනුමක්ම ඔයාට දෙනවා ඉස්කෝලෙන්. එහෙම නැත්නම් යුනිවර්සිටි එකෙන් දීලා ඔයාව රෙඩි කරනවා හොඳ ප්‍රොෆෙෂනල් ඉංජිනේර කෙනෙක් විදිහට සමාජයට දායාද කරන්න. එහෙම නැතුව ඒ ප්‍රොසෙස් එක ඇතුලේ කොහොමද සල්ලි හම්බ කරන්නේ, කොහොමද ධනවත් වෙන්නේ කියන එක පාසලේවත් යුනිවර්සිටි එකවත් කියලා දෙන්නේ නැහැ. ඉතින් රොබර්ට් කියෝසාගේ මේක ගොඩක් තදින් හැමතැනම කියන දෙයක්. එයාගේ මේ පොතේ විතරක් නෙමෙයි පාසල් වලින් අපිට දෙන අධ්‍යාපනයේ කොහොමද ධනවත් වෙන්නේ, කොහොමද මුදල් වැඩ කරන්නේ කියන එක ගැන කියලා දෙන්නේ නැහැ. හැබැයි ඔයාව ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට පුරුදු කරනවා, කතාවකා හරි කම්පැනි එකක් යටතේ හරි තව කාගේ හරි යටතේ හරි වැඩ කරන පුරුදු කරනවා කියන එක තමයි රොබර්ට් කියෝසාගේ නිතරම කියන දෙයක් විදිහට මේ පොතෙත් කියවෙන්නේ. ඒ කියන්නේ এডুকেෂන් සිස්ටම් එකේ තියෙන වැරද්දක් නෙමෙයි. এডুকেෂන් සිස්ටම් එක හැදිලා තියෙන්නේ ඔයාව ඔයා කැමති දෙයට හොඳට ට්‍රේන් කරලා පුරුදු කරලා හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට එළියට දාන එක. ඊට පස්සේ හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට ඔයා එළියට ආවට පස්සේ ඔයාට පුළුවන් ඕනම කම්පැනි එකක් යටතේ ජොබ් එක කරලා සල්ලි හම්බ කරන්න. ඒ හින්දා පාසලේවත් এডুকেෂන් සිස්ටම් එකේවත් වැරද්දක් නෙමෙයි. පාසල හෝ এডুকেෂන් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන විදිහ අන්න ඒක කියලා තමයි රොබර්ට් කියෝසාගේ කියන්නේ. මොකද පාසලෙන් හෝ এডুকেෂන් සිස්ටම් එකෙන් කියලා දෙන්නේ නැහැ රිච් වෙන්නේ කොහොමද, නැත්තම් බිස්නස් එකක් බිල්ඩ් කරන්නේ කොහොමද වගේ දේවල්, මනි වැඩ කරන්නේ කොහොමද වගේ දේවල් කියලා දෙන්නේ නැහැ කියන එක තමයි රොබර්ට් කියෝසාගේ මේ පොතේ කියවෙන්නේ. ඉතින් මමත් හැමතිස්සෙම ඔයගොල්ලෝ මනි වනෝන් මුලින්දල බලාගෙන ආව නම් දන්නවා මේ පර්සනල් ෆයිනෑන්ස් ඊට පස්සේ ඉන්වෙස්ටිං හැම දේ ගැන මම කියන දේ තමයි මේවා කිසිම දෙයක් ඉස්කෝලේ කියලා දෙන්නේ නැහැ. දැන් ඔය කොමර්ස් කරත් ඔයාට කොහොමද මේවා වාගේ ජීවිතේට අදාළ කරගෙන පර්සනල් ෆයිනෑන්ස් ගොඩනගාගෙන බජට් කරලා වෙල්ත් එක බිල්ඩ් කරලා බිස්නස් එක බිල්ඩ් කරන්නේ කොහොමද කියන එක පාසලේ කියලා දෙන්නේ නැහැ. කොමර්ස් වලවත් කියලා දෙන්නේ නැහැ. කන්සෙප්ට්ස් විතරයි කියලා දෙන්නේ. ඉතින් අන්න ඒක තමයි රොබර්ට් කියෝසාගේත් කියන්නේ. අධ්‍යාපන ක්‍රමෙන් කියලා දෙන්නේ නැහැ ඔයා කොහොමද ධනවත් කෙනෙක් වෙන්නේ, ඔයා කොහොමද ධනයට එහෙම නැත්නම් රිච් කියන තැනට එහෙම නැත්නම් වෙල්ත් බිල්ඩ් කරන්නේ කොහොමද, වෙල්ත් බිල්ඩ් කරන ටූල්ස් මොනවාද කොහොමද හදාගන්නේ කියන එක කියලා දෙන්නේ නැහැ. හැබැයි ප්‍රොෆෙෂනල්ස්ලා බිල්ඩ් කරන තැනක් විදිහට තමයි රොබර්ට් කියෝසාකි මේ පාසල සහ අධ්‍යාපන ක්‍රමය දකින්නේ. ඒකේ වැරද්දක්ද වැරද්දක් නැද්ද කියන එක ගැන හිතනවට වඩා ඒ තැනින් මොකද වෙන්නේ කියන එක ඔළුවට දාගන්න අපි පුරුදු වෙමු. සහ ඒ තැනින් දෙන දේ අරගෙන ඊට පස්සේ තවත් දේවල් කොහොමද මේ විදිහට දැනුම හොයාගෙන අපේ
වෙල්ත් එක මතත් අපේ ෆයිනන්ෂල් ජර්නි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න අපි පුරුදුම ඉතින් මනි 101 කරන්නේත් ඒකනේ ඊට පස්සේ මොනවද මේ පොතේ කියවෙන්නේ මනි 101 පටන් ගත්ත දවස් වල ඉඳන් මං කට කැඩෙනකන් ඕගලන්ට කියලා දුන්නා මේ මයික් එක දන්නවා මේ කැමරා එක දන්නවා ඇසට් සහ ලයබිලිටිස් කියන්නේ මොකද්ද කියන එකයි වෙනස තේරුම් ගන්න ඕනේ කියලා ඇසට් එකක් කියන්නේ මොකද්ද ලයබිලිටි කියන්නේ මොකද්ද කියන එක ඉතින් ඔන්න ඕක ගොඩක් තදින් මේ පොතේ කියලා දෙනවා ඇසට් එකක් කියලා කියන්නේ ඔයාට සල්ලි ජෙනරේට් කරන දෙයක් ඒ කියන්නේ ඔයා සල්ලි වියදම් කරලා මොකක් හරි දෙයක් ගත්තම ඒකෙන් ඔයාට මොන හරි ඉන්කම් එකක් එනවනම් ඒකට අපි ඇසට් එකක් කියනවා උදාහරණයක් විදිහට මේ මයික් එක පාවිච්චි කරලා මම කමර්ෂල්ස් හදනවා නම් මේ මයික් එක පාවිච්චි කරලා මම YouTube වීඩියෝස් හදනවා නම් එතනින් මට සල්ලි එනවා නම් මේක ඇසට් එකක්. හැබැයි මේ මයික් එක අරගෙන මම පාටි වල අපේ ගෙදර පාටි දාලා සින්දු කියන්න නම් පාවිච්චි කරන්නේ මේක ලයිබිලිටි එකක්. දැන් තේරෙනවනේ වෙනස? ඇසට් එකක් ඔයාට සල්ලි හම්බ කරලා දෙනවා, ලයිබිලිටි එකක් ඔයාගේ සල්ලි වියදම් කරවනවා. මමත් ඔක ගොඩක් ඉගෙන ගත්තේ රොබර්ට් කියෝසාකිගේ පොතෙන් තමයි. රොබර්ට් කියෝසාකිගේ ප්‍රසිද්ධ පොඩි චාට් එකක් තියෙනවා. මම ඒ චාට් එකත් ඔයගලන්ට පෙන්වන්නම්. මේ ඇසට් liabilities ඊට පස්සේ income expenses කියලා. රොබර්ට් කියෝසාකි කියනවා කොහොමද poor mindset එකේ ඉන්න people එහෙම නැත්නම් poor mindset එකේ ඉන්න poor පිරිස සහ rich mindset එකේ ඉන්න rich කට්ටිය කොහොමද යදන් කරන්නේ කියලා. දැන් අපි financial journey එකක් යනවා නම් wealth build කරන්න ඕන නම් අපි try කරන්න ඕනේ පුළුවන් තරම් පොඩි කාලේ ඉඳන්ම ඒ විදිහට අපේ ජීවිත හැඩගස්වා ගන්න. එයා කියන දේ තමයි මුලින්ම තියෙනවා income. ඒ කියන්නේ ඔයාට එන ආදායම. ඊට පස්සේ දෙනවා expenses. expenses කියන්නේ මොනවද? ඔයාට rent එක, ඔයාගේ ඇඳුම්, කෑම, බීම, bills, bills කියන්නේ මේ වතුර bill, electricity bill ඒවා. ඊට පස්සේ යට තියෙනවා එක පැත්තක assets, තව පැත්තක liabilities. එතකොට income එක එනවා, ඔයාගේ pocket එකට වැටෙනවා. expenses තියෙනවා, ඔයාගේ pocket එකෙන් යනවා. ඊට පස්සේ ඔයාට ඉතුරු වෙන සල්ලි වලින් option එකක් තියෙනවා. ඔයා liabilities වලටද සල්ලි වියදම් කරන්නේ, asset වලටද සල්ලි වියදම් කරන්නේ කියලා. ඔයා asset වලට සල්ලි වියදම් කරොත් ටික දවසකින් ඔයාගේ pocket එකට සල්ලි වැටෙනවා asset එක හරහා. හැබැයි ඔයා liabilities වලට නම් සල්ලි වියදම් කරන්නේ ඔයාගේ pocket එකෙන් මාසිකව ඔයා හැම පඩියෙන්ම මේ liability එකෙන් සල්ලි කැපෙනවා. ඔයාගේ pocket එකෙන් සල්ලි යනවා. ඉතින් ඔන්න ඕක තමයි රොබර්ට් කියෝසාකිගේ famous ඔය money වැඩ කරන system එක සරලව කියලා දෙන විදිය. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. මේ rich dad poor dad පොතේ තියෙන තවත් famous quote එකක් තමයි poor people එහෙම නැත්නම් දිලිඳු තාත්තා මොනා හරි සල්ලි දීලා ගන්නවා නම් ගන්න liabilities එහෙම නැත්නම් ඔයාගෙන් සල්ලි වියදම් වෙන විදිහේ දේවල්. හැබැයි rich එහෙම නැත්නම් rich dad එයා සල්ලි දීලා මොනා හරි ගන්නවා නම් ගන්න ඔයාටයි සල්ලි generate වෙන විදිහේ වෙන දේවල්. ඒ කියන්නේ assets. එතකොට ඒගොල්ලෝ කියන්නේ poor by liabilities rich by assets කියලා. රොබර්ට් කියෝසාකි කියලා දෙනවා කොහොමද මේ එක එක සමාජ මට්ටම් වල මිනිස්සු ජීවත් වෙන විදිහ මත නැත්නම් සල්ලි පාවිච්චි කරන විදිහ කියලා. ඔන්න අපි ගමු සමාජයේ සල්ලි අඩුවෙන්ම හම්බ කරන පිරිසක් ඉන්නවනම් ඒගොල්ලන්ට ඉන්කම් එක එනවා. ඒගොල්ලෝගේ බේසික් නීඩ්ස් ඒ කියන්නේ කෑම, බීම, රෙන්ට් එක හෝ ඒ වගේ ඊට පස්සේ ඔය ප්‍රධාන බිල් ඒ වගේ දේවල් වලට වියදම් කරනවා. එච්චර ඒගොල්ලන්ට වෙන කිසිම දෙයකට ඉතුරුවක් වෙන්නේ නැහැ. ඒ තමයි අඩුවෙන්ම සල්ලි හම්බ කරන සමාජ මට්ටම. ඊට පස්සේ අපි ගත්තොත් මිඩල් ක්ලාස් කියලා කියනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ සල්ලි හම්බ කරනවා, අර විදිහටම වියදම් කරනවා. හැබැයි ඒගොල්ලෝ ලයබිලිටිස් ගන්නවා. ඒගොල්ලන්ට සල්ලි ටිකක්, ඒ කියන්නේ මිඩල් ක්ලාස් කියන ටිකක් උඩින්නේ ටිකක් තියෙන හින්දා. ඒ මොනවාද? මෝගේජ් පේමන්ට්. ඒ කියන්නේ මේ නිවාස ණය. ඊට පස්සේ මෝගේජ් පේමන්ට් එකට පස්සේ ඔය ගෙදරකට බැඳලා තියෙනවා තව වියදම් ගොඩක් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් අනම්මනම් ඒවා. ඊට පස්සේ මොනවාද? කාර් ලීසින්. ඊට පස්සේ මොනවාද? ක්‍රෙඩිට් කාඩ්, පර්සනල් ලෝන්ස්. ඊට පස්සේ මේ හොලිඩේ ලෝන්ස් ඔය වගේ එක එක විදිහේ ණයවල් ගොඩක් ලයිබිලිටිස් මේ මේ තියෙනවා මේ ඔය පොතේ කියවෙන විදිහට මිඩල් ක්ලාස් එකේ. එතකොට ඒගොල්ලන්ගේ කොහොමද සල්ලි වැඩ කරන්නේ? ඉන්කම්, එක්ස්පෙන්සස් ඔය මං කිව්ව ලයිබිලිටිස් වලට ඒගොල්ලෝ වියදම් කරනවා ඉතුරු සල්ලි ටික. එතකොට දිගටම පොකට් එකෙන් යන සීන් එකක් තමයි තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් එක මවා ගන්න පුළුවන් නම් රොබර්ට් කියෝසාකි මේක ලස්සනට කියලා දෙනවා. ඊට පස්සේ රොබර්ට් කියෝසාකි කියන විදිහට ට්‍රූ රිච් පුද්ගලයෙක්ට ඉන්කම් එක එන්නේ ජොබ් එකකින් නෙමෙයි, එයාගේ ඇසෙට්ස් වලින්. ඉතින් එතනට යන්න ලොකු ගමනක් තියෙනවා. හැබැයි කවදා හරි එතනට ගියාම එයාට එයාගේ ඉන්කම් එක එන්නේ ඇසෙට්ස් වලින්. ඊට පස්සේ එයා වියදම් කරනවා, එයාගේ නෝමල් වියදම්. ඊට පස්සේ එයාටත් තියෙනවා ලයිබිලිටිස්. හැබැයි එයාගේ ලයිබිලිටිස් වලට වඩා ඇසෙට්ස් වැඩිද? අපි හැමෝටම කාර් එකක් ඕනේ, කාර් එකක් ලයිබිලිටිස්. ඒව නැතුව බෑ. බට් ඒවාට වඩා ලයිබිලිටිස් පැත්තට වඩා එයාගේ ඇසෙට් පැත්ත බර වැඩි. ඇසෙට්ස් පැත්ත බර වැඩි වුණාම මොකද වෙන්නේ? එයාට ඉන්කම් එක එනවා ඒ වගේ. ඉතින් අන්න ඕක තමයි poor, middle class and rich class කට්ටිය income, expenses, assets සහ liabilities manage කරන විදිහ රොබර්ට් කියෝසාකි කියලා දෙන හැටි.
ඊළඟට මේ මම කතා කරන දේ තමයි මට අත රොබර්ට් කියෝසාගේ කියන දේ තමා මේ ගොඩක් අයට කියන්නේ ෂොක් එකක් විදිහට දැනෙන්න පුළුවන් දේ. අන්න ඒකයි මේ පොත ගොඩක් ලෝක ප්‍රසිද්ධ වුනේ. ඒ තමයි අපි ගොඩක් දුරට හිතනවා අපි ගන්න ගෙදර ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. අපි මොකක් හරි නිවාසයක් එහෙම නැත්නම් අපි මොකක් හරි හෝම් එකක් මේ සල්ලි දීලා ගත්තම අපි හිතනවා ඒක ඇසට් එකක් කියලා. හැබැයි සාමාන්‍ය මිනිසෙක් ගෙදරක් ගන්නේ සාමාන්‍යයෙන් පිටරටක නම් සාමාන්‍ය මිනිසෙක් ගෙදරක් ගන්නේ මෝගේජ් කියලා ණයක් දෙනවා. ඒ ණය දෙන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු වට ගන්න ඕනේ ඩොලර් 1000ක ගයක්. ඩොලර් 1000ක ගයක් ගන්නවා නම් ඕස්ට්‍රේලියාව විදිහට නම් ඔයා මිනිමම් 120ක විතර ඩවුන් පේමන්ට් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් 200ක් වගේ ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු ඩොලර් 800ට ඔයා ඔයාට දෙනවා අවුරුදු 30කට ගෙවන්න ණයක්. ඒ කියන්නේ අවුරුදු 30ක් පුරාවටම ඔයා ওই ණය ගෙවනවා චූටි ඉන්ට්‍රස්ට් පොඩි ඉන්ට්‍රස්ට් එකක් එක්ක. ඉතින් ඔහොම තමයි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ගෙදරක් ගන්නෙ. ඉතින් රොබර්ට් කියෝසාකි කියනවා හුඟක් අය හිතනවා කියලා මේ ගෙදරක් කියන්නේ ඇසට් එකක් කියලා. ඒ කියන්නේ මේක තමයි මේක ඇසට් එකක් මේක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා ගොඩක් අය හිතනවා කියලා. ඇත්තටම පර්සනල් හෝම් එකක් කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි කියලා රොබර්ට් කියෝසාකි කියලා දෙනවා. මොකද ඇසට් සහ ලයබිලිටීස් කියන හරිම සිම්පල් කන්සෙප්ට් එක ඔලුවට දාගත්තම තේරෙන දේ තමයි හවුස් එකක් එහෙම නැත්නම් නිවාසයක් ගත්තම ඔයාට තියෙන ජීවිත කාලෙටම පුරා යන වියදම්. ඔයාට නිවාසෙට ණය එහෙම නැත්නම් හෝම් මේ මෝගේජ් පේමන්ට් එක ගෙවන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොපර්ටි ටැක්සස් ගෙවන්න ඕනේ. ඊට පස්සේ තව එකිනෙක වියදම් එනවා. ඊට පස්සේ ගොඩක් අය ඊට පස්සේ ගෙදර ඇතුලේ තව තව දේවල් කරනවා, මේ රිනොවේට් කරනවා, එක්ස්පෑන්ඩ් කරනවා, ගෙදරට තව බඩු ගන්නවා, ඒ වගේ දේවල්. එතකොට රොබර්ට් කියෝසාකි කියනවා ඔයාගේ ජීවිතයේ ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක ඔයා ජීවත් වෙන ගෙදර කරගත්තොත් ඔයාට මිස් වෙන ඔපචුනිටීස් කියලා නිම කරන්න බෑ. මොකද ඔයාට එන ඉන්කම් එක අර අපි කලින් කතා කරා වගේ ඉන්කම් වෙනවා, එක්ස්පෙන්සස් ඔයා කරනවා. හැබැයි ඊට පස්සේ ඔයාගේ සල්ලි ඔක්කොම ඔයාගේ ලොකුම ලයබිලිටි එක විදිහට රොබර්ට් කියෝසාකි කියන මේ ගෙදරට වියදම් වෙනවා. එතකොට ඔයාට කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඇසෙට්ස්. එහෙම නැත්නම් ඉන්කම් ජෙනරේට් ඔයාට සල්ලි ඔයාගේ පොකට් එකට සල්ලි දාන විදිහේ ඇසෙට් බිල්ඩ් කරන්න ඔයාට සල්ලි කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේ හෝම් මෝගේජ් එකට තමයි ඔයා හිර වෙලා ගොඩක් ලොකු ණයක් ගෙවන්නේ. ඉතින් ඔන්න ඔය දේ ඔය කන්සෙප්ට් එක එළියට දාපුවම රොබර්ට් කියෝසාකිගේ පොතෙන් ඕක ගොඩක් කතාබහට ලක්වන. මොකද ගොඩක් දෙනෙක්ගේ ගොඩක් අපි සාමාන්‍ය හැම කෙනෙක් දිහා බලපුවම ගොඩක් කට්ටිය මේ හෝම් එහෙම නැත්නම් තමන්ගේ නිවස ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට දකිනවා. ඒ වුණාට බැලන්ස් ෂීට් එක ගත්තම ඇසෙට්ස් සහ ලයබිලිටිස්. ඇසෙට්ස් කියන්නේ ඔයාට දැන්ට තියෙන දේවල්. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාට සල්ලි ජෙනරේට් වෙන දේවල්. ලයබිලිටිස් කියන්නේ ඔයාට තියෙන ණය සහ ඔයාගේ පොකට් එකෙන් යන දේවල්. ඉතින් මෝගේජ් එක කියන්නේ නිවාස ණයක් කියලා රොබර්ට් කියෝසාකි කියනවා. එතකොට ඒක ඇසෙට් එකක් වෙන්නේ නැහැ. මොකද ඒක ඇසෙට් එකක් වෙන්න නම් ඔයා ඒක විකුණන්න ඕනේ. ඔයා ඒක විකුණුවොත් ඔයාට ඉන්න තැනක් නැහැ. එතකොට ඒක ට්‍රූ ඇසෙට් එකක් නෙමෙයි. ඒක ලයබිලිටි එකක් කියලා රොබර්ට් කියෝසාකි අපි හැමෝගෙම සරවනෝ මේ පොතෙන්. හරි, දැන් එහෙනම් මොනවාද මේ ඇසෙට්? කොහොමද අපි ඇසෙට් හදාගන්නේ කියන ප්‍රශ්නේ ඊළඟට එන්නේ. රොබර්ට් කියෝසාකි දෙනවා එක උදාහරණයක් මෙන්න මේ විදිහට. එක සෙට් එකක් විදිහට ඔයාට කියන්න පුළුවන් ඔයා ජීවත් නොවන ගෙදරක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඔයා තට්ටු දෙක ගෙදරක් ජීවත් වෙනවා. යට තට්ටුවේ ආ ඉන්නවා, උඩ තට්ටුවේ තව මොනසෙක් ඉන්නවා. ඒ වගේ දෙයක් හරි එක්කෝ මොකක් හරි ගයක් තියෙනවා. ඔයා ජීවත් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ කවුරු හරි කෙනෙක් ජීවත් වෙන කොට ඔයාට රෙන්ට් එකක් කියනවා. එතකොට ඒ මනුස්සයා ගෙන රෙන්ට් එකෙන් ඔයා මෝගේජ් එක ගෙනවා බැංකුවට. ඊට අමතරව පොඩි ලාභිකුත් වෙනවා ඔයාට. එතකොට රොබර්ට් කියෝසාකි කියන විදිහට ගෙදරක් ඇසෙට් එකක් වෙන්න නම් ඔයාට එකෙන් ඉන්කම් එකක් එන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි ඒකේ ජීවත් වෙනවා. ඒක නෝ ඔයාට එක අපි හිතමු අපි යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා අපිට ගෙවල් ගන්න බෑ. අපි ජීවත් වෙන්නේ මේ දැන් ජීවත් වෙන්නේ තව කෙනෙක්ගේ ගෙදරක. එතකොට මොකද වෙන්නේ? ඒ ගෙදරින් ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඒ ගෙදරින් ඔයාට රෙන්ට් එකක් එනවා. ඔයා රෙන්ට් එකෙන් ගෙදර මෝගේජ් එක ගෙවනවා. සමහර විට පොඩි ගාණක් ඔයාට අතට එනවා. අන්න හරි ඇසෙට් එකක්. තවත් ඇසෙට් එකක් තමයි බිස්නස් එකක් කියලා කියන්නේ. බිස්නස් එකකුයි ඔයා කරන බිස්නස් එකකුයි එහෙම නැත්නම් ඔයා ඉඳගෙන කරන බිස්නස් එකකුයි දෙකක්. බිස්නස් එකක් ඔයා නැතුවත් රන් වෙනවා නම් ඒ කියන්නේ අපි හිතමු ඔයා තමයි බිස්නස් එකේ ප්‍රධානිය. ඔයා ඉන්න ඕනේ නැහැ එතන. ඔයා කට්ටිය දාලා තියෙන්නේ වැඩ කරන්න. එතකොට ඒ කට්ටිය වැඩ කරනවා, ඉන්කම් එකක් එනවා, ඒ කට්ටියට පඩි ගෙවනවා, ඉතුරුන ප්‍රොෆිට් එක බිස්නස් එකේම ඉන්වෙස්ට් කරලා එතනින් කොටසක් ඔයාට එනවා. පොඩි කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් ඔයා ප්‍රසන්ට් නැතුව ඔයාට සල්ලි එන විදිහක්. අන්න තවත් ඇසෙට් එකක්. ඉතින් රොබර්ට් කියෝසාකි කියනවා අර රිච් ඩැඩ් පුවර් ඩැඩ්ලා දෙන්න ගත්තම රිච් ඩැඩ් ජීවත් වෙන නිවස එයාට ලයබිලිටි එකක් විදිහට තමයි එයා දකින්නේ. හැබැයි පුවර් ඩැඩ් ජීවත් වෙන නිවස එයා දකිනවා එයාගේ ඇසෙට් එකක් විදිහට. රිච් ඩැඩ් පුවර් ඩැඩ්, රිච් මයින්ඩ්සෙට් පුවර් මයින්ඩ්සෙට්. ඔන්න රොබර්ට් කියෝසාකි අපිට ලස්සනට කියලා දෙනවා. ඊට පස්සේ රොබර්ට් කියෝසාකිගේ පොතේ රොබර්ට් කියෝසාකි කියනවා රිච් ඩැඩ් සහ පුවර් ඩැඩ්ගේ
බැලන්ස් ෂීට් එක ගත්තම සහ ඉන්කම් ස්ටේට්මන්ට්ස් ගත්තම පුවර් ඩැඩ්ගේ තනිකරම පොඩි කියන්නේ සල්ලි හම්බ කරන පටන් ගත්ත කාලේ එකතුලා ගොඩ ගහලා තියෙන්නේ ලයබිලිටීස් විතරයි. ඊට පස්සේ රිච් ඩැඩ් සල්ලි හම්බ කරන පටන් ගත්ත කාලේ ඉඳලා ගොඩ ගහලා තියෙනවා ඇසෙට්ස්. ඉතින් අන්න ඕක තමයි මයින්ඩ් සෙට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා සල්ලි හම්බ කරන පටන් ගත්ත දවසේ ඉඳලා ඔයා ගොඩ ගහගන්නේ ලයබිලිටීස් නම් ඒ මයින්ඩ් සෙට් එක එකක්. ඊට පස්සේ සල්ලි හම්බ කරන පටන් ගත්ත දවසේ ඉඳලා ඔයා ගොඩ ගහගන්නේ ඇසෙට්ස් නම් ඒ මයින්ඩ් සෙට් එක තව එකක්. අන්න ඕක තමයි රොබර්ට් කියෝසාකි කියන්නේ. ඔය බැලන්ස් ෂීට් එක ෆයිනෑන්ෂලි ගොඩක් ඉලිටරේට්, එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් නොලෙජ් එක ඉස්කෝලෙන් දෙන්නේ නැති හින්දා ගොඩක් අය ෆයිනෑන්ෂියල් ජර්නි එක ෆේල් වෙනවා කියලා තමයි රොබර්ට් කියෝසාකි කියන්නේ. එයා කියනවා ගොඩක් අයට තේරෙන්නේ නැහැ ඉන්කම් ස්ටේට්මන්ට් එක, බැලන්ස් ස්ටේට්මන්ට් එක, කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක, බැලන්ස් ෂීට් එක, කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක ඔන්න ඔය ටික හරියට පොඩ්ඩක් ඔළුවට දාගන්න අපිව දැනුවත් කරලා නැහැ ඉස්කෝලේ. අපිට කියලා දීලා නැහැ ඉස්කෝලේ. ඉතින් අපි හැමතිස්සෙම අපේ ෆයිනෑන්සස් පැත්තෙන් ගොඩක් දුරට එහිඳ ෆේල් වෙනවා. එහෙම කියලා තමයි රොබර්ට් කියෝසාකි සරලව මේ පොතේ කියලා දෙන්නේ. ඊට පස්සේ රොබර්ට් කියෝසාකි පැහැදිලි කරන මෙන්න මෙහෙම දෙයක්. ඔයා වගේ ජීවිතේ සාමාන්‍ය 9-to-5 අර අපි කියන රැට් රේස් එකේ ඉන්නවා කියලා. එහෙම පුද්ගලයෙක් නම් ඔයා වැඩ කරන්නේ ඔයා වෙනුවෙන් නෙමෙයි. ඔයා වැඩ කරන්නේ 3 දෙනෙක් වෙනුවෙන්. පළවෙනියා තමයි ඔයා වැඩ කරන කම්පැනියේ අයිතිකාරයා සහ ෂෙයාර් හෝල්ඩර්ස්ලා. ඒගොල්ලොන්ව රිච් කරන්න, ඒගොල්ලන්ට සල්ලි හම්බ කරලා දෙන්න ඔයා වැඩ කරනවා කියලා රොබර්ට් කියෝසාකි කියනවා. දෙවැනි එක බැංකු. ඔයාගේ නිවාස ණය, ඔයා ගන්න ණය, ඊට පස්සේ කීමේ කියන කේ හැම දෙයකටම ඔයා බැංකුවට ගෙවනවා. ඒ තමයි ඔයා ඊළඟට ධනවත් කරන පුද්ගලයා. තුන්වෙනියා ඔයා වැඩ කරන තුන්වෙනි කෙනා තමයි ගවර්න්මන්ට් එක. ගවර්න්මන්ට් එකේ වැඩ කරනකොට ඔයා දන්නා සමහර ඕස්ට්‍රේලියාව සහ මේ වගේ රටවල් වැඩ කරනකොට ඔයාගේ පඩිය වැඩි වෙන ඔයා වැඩිපුර ටැක්ස් ගෙවන්න ඕනේ. ඔයා මහන්සිලා වැඩ කරන වැඩි කරන්න ඔයා වැඩිපුර හම්බ කරලා වැඩිපුර ආණ්ඩුවට ගෙවනවා. ඉතින් ඔයාගේ ජීවිතේ රොබර්ට් කියෝසාකි කියනවා රැට් රේස් එකේ කවුරු හරි ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් එයාගේ ජීවිතේ 3 දෙනෙක් වෙනුවෙන් තමයි ඔන්න ඔය කියන 3 දෙනා වෙනුවෙන් තමයි ඒ මිනිස්සයා වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ පොඩ්ඩක් මේක ස්ටැටිස්ටිකලිත් කතා කරනකොට මේ කියවෙන දෙයක් තමයි ඔයාගේ ජීවිත කාලේ ඔයා වැඩ කරාම ඔයා ටැක්ස් කපා ගන්නනේ, ටැක්ස් එකතු කරාම ඔයාගේ අවුරුදු 6කට කිට්ටු වෙන සැලරි එකක් ජීවිත කාලේ පුරාවටම ඔයා ආණ්ඩුවට ගෙවලා තියෙනවා කියලා. ස්ටැටිස්ටිකලි ඇවරේජ් ගත්තම එකන අපි හම්බ කරන සැලරි එක අවුරුද්දක සැලරි එක වගේ 6 ගුණයක් ආණ්ඩුවට ගෙවලා තියෙනවා කියලා. ඉතින් රොබර්ට් කියෝසාකි කියන්නේ ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් ඔය රිච් මයින්ඩ් සෙට් එක ඇයට පේනවා. ඒගොල්ලෝ අඳුර ගන්නවා, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂියල් ජර්නි එකේ විදිහට යනවා. ඊට පස්සේ අර රැට් රේස් එකේ හිර වෙලා ඉන්න අයට ඕක පේන්නේ නැහැ. ඒගොල්ලෝ දිගටම ඒගොල්ලන්ගේ ගමනේ විදිහට අරන් යනවා කියලා. ඉතින් ඔන්න ඕක තමයි රොබර්ට් කියෝසාකි දෙන ලොකුම පණිවිඩයෝ ඒ පොතෙන්. ඉතින් කොහොමද මේ රැට් රේස් එකෙන් එළියට එන්නේ? අපි හැමෝම රැට් රේස් එකේ හිර වෙලා ඉන්නේ කොහොමද ඒකෙන් එළියට එන්නේ කියලා රොබර්ට් කියෝසාකි කියනවා. මෙන්න මේ විදිහට ආ දැන් රැට් රේස් එකක නම් ඉන්නේ සහ අපි හැමෝම ඉතින් පටන් ගන්න රැට් රේස් එකකින් තමයි මේ අන්ලෙස් ඔයා ගොඩාක් සල්ලි තියෙන පවුලකින් එන කෙනෙක් ඇරෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් ගත්තම අපි හැමෝම රැට් රේස් එකකින් නම් පටන් ගන්නෙ. රැට් රේස් එකෙන් එළියට එන විදිහ තමයි පළවෙනිම දේ ඔයාගේ එන ඉන්කම් එකනේ ප්‍රධාන මේ ආදායම් මාර්ගයේ ඉන්කම් එක. ඒ කියන්නේ ඔයාගේ ජොබ් එකෙන් එන ඉන්කම් එකනේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඉන්කම් එක. ලයබිලිටීස් වලට නැතුව මනි ජෙනරේට් වෙන ඇසෙට් වලට වියදම් කරන්න පුළුවන් තරම් ට්‍රයි කරන්න කියලා රොබර්ට් කියෝසාකි කියනවා. ඔයාගේ එක්ස්පෙන්සස් පුළුවන් තරම් අඩුවෙන් තියාගෙන ඇසෙට්ස් වලට සල්ලි වියදම් කරලා, ඒ කියන්නේ මේ ඇසෙට් වලින් කවදම හරි වාට ඉන්කම් එක ජෙනරේට් වෙනවා කියන ගොළුවේ තියාගෙන වැඩ කරන්න කියන එක තමයි රොබර්ට් කියෝසාකි දෙන පණිවිඩේ. රොබර්ට් කියෝසාකි ගත්තම එයාගේ පළවෙනි ජොබ් එක තමයි එයා කියන විදිහට මේ සේල්ස් පර්සන් කෙනෙක් විදිහට වැඩ කරනවා. එයා මේ ෆොටෝකොපි කම්පැනි එකේ ෆොටෝකොපි මැෂින් විකුණන. ඉතින් එයාට ඒ හම්බෙන ඉන්කම් එකෙන් එයා අර අපි කලින් කතා කරා වගේ එයා මේ අපාර්ට්මන්ට් එකක් ගන්න සල්ලි වියදම් කරලා අපාර්ට්මන්ට් එකකට තමයි මේ සල්ලි මේවා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපාර්ට්මන්ට් එක එයා මේ කට්ටිව දාලා රෙන්ට් එකට දුන්නාට පස්සේ ඒකෙන් එන ඉන්කම් එක ටික කාලෙකින් එයාගේ මේ ඒ වගේ එන ඒ අපාර්ට්මන්ට්ස් වලින් එන ඉන්කම් එක ටික කාලෙකින් එයාගේ සැලරි එකේ ඉන්කම් එකටත් වඩා වැඩි වුණා කියලා රොබර්ට් කියෝසාකි කියනවා. ඉතින් ඊට පස්සේ මේ රොබර්ට් කියෝසාකි එයාගේ ජොබ් එකෙන් අයින් වෙලා එයා එයාගේ බිස්නස් එක ෆුල් ටයිම් බලා ගන්න එයාගේ ජර්නි එක යනවා ඒ පැත්තෙන්. ඉතින් එයා කොහොමද ඒ අර රැට් රේස් එකේ ඉඳලා එකෙන් එළියට ආවේ කියලා කියනවා. ඒ වගේම තමයි රොබර්ට් කියෝසාකි කියන අර කතාව ඕගොල්ලන් ඔළුවට දාගන්නවා නම් මේ being broke is temporary. මතත ආර්ථික වැටෙන එක తాවකාලිකයි. හැබැයි රිච් කියන දේ සදාකාලිකයි. මොකද ඒක මයින්ඩ් සෙට් එකක්. අන්න ඒ එන්නේ ඒ දේ තමයි මන්නම් ගොඩක්ම ඔළුවට මට ගොඩක්ම හිතට වැදිච්ච දේ. ඒ අපි සමහරවල්ට අපිට ගොඩාක් සල්ලි තිබිලා අපි වැටෙන්න පුළුවන්. අපි බිස්නස් ඔක්කොම කඩම වැටිලා අපි නැත්තරම නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඇසෙට් ලයබිලිටීස් ඊට පස්සේ බැලන්ස් ෂීට් ඉන්කම් ස්ටේට්මන්ට් ඔක්කොම ඔයාගේ ඔළුවේ හරියට තියෙනවා නම් මේ මයින්ඩ් සෙට් එක රිච් මයින්ඩ් සෙට් එක නම් ඔයා දන්නවා කොහොමද ආයි රැට් රේස් එකකින් නැතුව මේ ෆයිනන්ෂියල් ජර්නි එක උඩට යන්නේ කියලා. අන්න ඒක තමයි හොඳම පණිවිඩේ. කිසිම දෙයකින් වැටෙන්නේ නැතුව
ඉස්සරහට යනකොට. රොබට් කියෝසාකි කියනවා හරි මෙන්න මේ විදිහට තමයි ෆයිනෑන්ෂල් ජර්නි එකක් යනවනම් ඔය ඇසෙට්ස් බිල්ඩ් කරන්න ඕනේ. පළවෙනි එක බිස්නසස්. ඒ කියන්නේ ඔයා හිටිය නැත ඒ බිස්නස් එක රන් වෙනවා ඒ බිස්නස් එකෙන් ඔයාට පොඩිම හරි ඉන්කම් එකක් එනවා. ඒක ගොඩක් හොඳ ඇසෙට් එකක්. දෙවෙනි එක රොබට් කියෝසාකි කියනවා මම නිතරම කතා කරන දෙයක් ස්ටොක්ස් එහෙම නැත්නම් ඉන්වෙස්ටින් ඉන්ටු ස්ටොක් මාකට්. ඔයා වැඩ කරන්න ඕනෙම නෑ. ඔයා සල්ලි දානවා ස්ටොක් මාකට් එකට. මං ගිය සතියේට මං කලින් කතා කරා ඔයගලන්ට මම හිතන්නේ ගිය සතියේ කලින් සතියේ හරි ගිය සතියේ හරි ඩිවිඩන්ඩ්ස් ගැන. ඔයා වැඩ කරන තැන ඔයාට ඩිවිඩන්ඩ්ස් කියනවා ස්ටොක් මාකට් එකේ ෂෙයාර්ස් වලින්. ඊට අමතරව කාලයත් එක්ක ඒක ග්‍රෝ වෙනවා. හැබැයි එතකොට මං කිව්වා රිස්ක් එකක් තියෙනවා හැමදේම කඩන් වැටෙන්න පුළුවන්. එතකොට රොබට් කියෝසාකිගේ පොතේ තියෙන දේ මතක් කරගන්න මයින්ඩ්සෙට් එක ගැන. ඊට පස්සේ ස්ටොක් මාකට් එකේ ෂෙයාර්ස් වගේම තියෙනවා බොන්ඩ්ස් කියලා පැත්තක්. මේ ලංකාවේ ලොකු කන්ට්‍රෝවර්සි එකකුත් ගියන ඔය මේ බොන්ඩ්ස් ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඒ ගැනත් තියෙනවානේ මේ බොන්ඩ්ස් ගැන ලොකු ප්‍රශ්නයක් ගියා. ඉතින් ඒ වගේනොත් ඔයාට ඉන්කම් එකක් ඒකත් ඔයාගේ ඇසෙට් එකක් විදිහට ඉන්කම් එකක් ජෙනරේට් කරන සෙට් එකක් විදිහට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක කමර්ෂල් රියල් එස්ටේට්. මොකද කමර්ෂල් රියල් එස්ටේට් කියලා කියන්නේ ගෙවල් එහෙම නැත්නම් නිවාස. හැබැයි නිවාස ණයකට හරි වෙන්න පුළුවන්. නිවාසයක් වුණාට ඒක වාජිවත් වෙන්නේ නැහැ. ඒකෙන් වාට ඉන්කම් එකක් එනවා මොකක් හරි විදිහකට. එක්කෝ එතන ඔයා මොකක් හරි මේ මොකක් හරි හොටෙල් එක හොටෙල් මේ බිල්ඩින් එකක් අරන් එතන හොටෙල් එකක් කාට හරි බද්දට දෙනවා. එහෙම නැත්නම් ඔයාගේ දරක් කරා රෙන්ට් එකකට කාට හරි දෙනවා. අන්න තවත් හොඳ ඉන්කම් ජෙනරේට් කරන සෙට් එකක් කියලා රොබට් කියසාගි කියනවා. ඊට පස්සේ තවත් දෙයක් තියෙනවා මේ මේ නෝට්ස් කියලා. ඒකත් තව මේ පොඩි ඔය ස්ටොක් මාකට් එකන සම්බන්ධ දෙයක් තමයි. IOU කියලත් IOUs කියලත් කියනවා අපි ඒකට. ඒක මං හිතන්නේ ලංකාවේ වැඩි ෆැමිලිය කන්සෙප්ට් එකක් නේ. මම දවසක ඒකත් ඔයගලන්ට කියලා දෙන්නම්. මේ පොතේ මට ඒක ලොකු මේ පොත ගැන විස්තර දී ලොකුට කියන්න බෑ. ඒක තවත් ඔයාට ඉන්කම් ජෙනරේට් කරන ඇසෙට් එකක්. ඊට පස්සේ තවත් මගේ ෆේවරිට් ඇසෙට් එකක් තමයි රොයල්ටිස්. රොයල්ටිස් කියන්නේ මොනවාද? රොයල්ටිස් කියලා කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට YouTube channel එකක් ගත්තම YouTube channel එකේ ඔය වීඩියෝ එකක් හදනවා. ඊට පස්සේ ඔයගේ YouTube channel එක මොනටයිස් වෙනවා. ඒ YouTube එකෙන් ඔයාලට පොඩි ඉන්කම් එකක්. ඒ YouTube වීඩියෝ එකෙන් ඔයාලට පොඩි ඉන්කම් එකක් එනවා. එතකොට ඔයා මේ වීඩියෝ එක කරලා එකපාරයි දාන්නේ. හැබැයි ඔයාට ඒකෙන් දිගටම බලන පාරට කවුරු හරි චූටි ඉන්කම් එකක් එනවා. ඊට පස්සේ හිතන්නකෝ ඔයා වීඩියෝස් හදනවා 100ක්. ඒ 100ම ටික කාලයක් යනකොට CM ටික 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 යනකොට ඔයාට එන ඉන්කම් එක වැඩි. ඉතින් හිතන්නකෝ ඒ 100 වගේ තව 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 හදපුවම ඔයා හදලා ඉවරයි. හැබැයි ඔයාට ඒ වගේ ඉන්කම් එක එනවා. ඒ විදිහටම තමයි සින්දු. අපි දන්නවා ආටිස්ට්ලා ගොඩක් මේ පිට රටවල ආටිස්ට්ලා ගොඩක් මේ ගොඩක් සල්ලි හම්බ කරනවා රොයල්ටිස් වලින්. කියන්නේ ඒගොල්ලන්ගේ සින්දුව කොහේ ප්ලේ වුණත් ඒගොල්ලන්ට ගාණක් එනවා. ඒගොල්ලෝ සින්දුවට හොඳට මහන්සි වෙලා එකපාරක් කරලා ඒක එළියට දානවා. එච්චරයි. ඒ සින්දුව ප්ලේ වෙන හැම පාරටම ඒගොල්ලන්ට රොයල්ටිස් කියලා අපි ඒකට කියන්නේ රොයල්ටි ඉන්කම් එකක් එනවා. ඉතින් අන්න ඒක තවත් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට රොබර්ට් කියෝසාකි දක්වනවා. රොබර්ට් කියෝසාකිගේ ධනවත් පියා සහ දිලිඳ පියා පොතේ රොබර්ට් කියෝසාකි කියනවා ධනවත් පියා කියනවා කියලා එයා හම්බ කරන හැම ඩොලර් එකක්ම එයා දකිනවා පොඩි එම්ප්ලොයි කෙනෙක් විදිහට, පොඩි කම්කරුවෙක් විදිහට, පොඩි වැඩකාරයෙක් විදිහට. මේ වැඩකාරය ඇසෙට් කොලම් එකට දාපුවම සිද්ධ වෙන දේ තමයි එයා තවත් වැඩකාරය ඇති කරනවා. ඊට පස්සේ ඒ වැඩකරු ඔක්කොම එකතු වෙලා ගොඩාක් සල්ලි හම්බ කරලා දීලා එයාට පෝෂකක් ගන්න හරි බස් එකක් ගන්න හරි ඕන දෙයකට සල්ලි මේ තව වැඩි වෙනවා. එයා කියන දේ තමයි ඇසෙට් එකට දාන ඩොලර් එකක් ආයනි පැත්තට ගන්න එපා. ඇසෙට් එකට දාන ඩොලර් එක ඒක මල්ටිප්ලයි වෙලා ඉන්කම් එක ජෙනරේට් වෙන දෙන්න කියන එක තමයි රොබර්ට් කියෝසාකි සරලවම කියලා දෙන්නේ. වගේම තමයි සල්ලි කියන දේ තියෙන ලොකුම වටිනාකම තමයි සල්ලි කියන එහෙම නැත්නම් ඩොලර් එකක් කියන දෙයට පුළුවන් ඔයා වෙනුවෙන් වැඩ කරන්න, පැය 24ම වැඩ කරන්න, ඔයා නිදාගෙන ඉඳිත් වැඩ කරන්න සහ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකටත් ඔයා වෙනුවෙන් වැඩ කරන්න මේ සල්ලි නැත්නම් ඩොලර් කියන දෙයට පුළුවන්කම තියනවා කියලා රොබර්ට් කියෝසාකි අපේ හිතවලට මහර ලස්සනට මේ පොතෙන් කියලා දෙනවා. ඉතින් අවසානයේ කතාබහ කරන්න කියන්න තියෙන දේ තමයි මේ රොබර්ට් කියෝසාකිගේ පොත හරහා මේ රැට් රේස් එකේ ඉන්න කට්ටිය එහෙම නැත්නම් රැට් රේස් එකේ ඉන්නවනම් හැමතිස්සෙම අපි හිතන්නේ අපේ ජොබ් එකේ කොහොමද ඊළඟ ස්ටෙප් එක එහෙම එහෙම කියලා හිතන මයින්ඩ් සෙට් එකක් එනවා. ඒක හොඳයි. බට් එතකොට සිද්ධ වෙන්නේ අර වෙන කෙනෙක්ගේ සිහිනයක් වෙනුවෙන් වැඩ කරනවා වගේ දෙයක්. එතකොට රැට් රේස් එකේ ඉඳගෙන කොහොමද ඊළඟ තැනට යන්නේ කියන එක රොබර්ට් කියසාකි කියනවා. රැට් රේස් එකේ ඉඳගෙන ඔයා හිතන්න ඔයාගේ බිස්නස් එක එහෙම නැත්නම් ඔයාගේ වෙල්ත් බිල්ඩ් කරන ඇසෙට් වලට කොහොමද මහන්සි වෙන්නේ වියදම් කරන්න කියලා. ඒ වගේම තමයි බිස්නස් එකක් කියලා එකක් ගත්තම ඒකේ ඇසෙට් කියන දේ තමයි ඔයා හිතන්නේ ඇසෙට් එකක් කියන දේ තමයි හිතන්නේ. ඇසෙට් පැත්ත ගැන තමයි හැමතිස්සෙම බිස්නස් එකකදී කන්සිඩර් කරන්න ඕනේ. හැබැයි ජොබ් එකකදී ඉන්කම් කියන දේ ගැන තමයි ඕනම කෙනෙක් ගොඩක් කන්සිඩර් කරන්නේ. ඉතින් ඔන්න ඔය දෙකේ වෙනස ලස්සන්ට ඒ පොතේ කියලා දෙනවා. ඒක ගොඩක් වටින කන්සෙප්ට් එකක්.
ඉතින් ඔය පොත පුරාවටම කියලා දෙන දේවල් ගොඩකින් මට හිතෙනවා දැන් මෙතන මේ කතාව පොඩ්ඩක් නැවතුත් හොඳයි කියලා නැත්තම් මේක ඉවරයක් වෙන්නේ නැහැ ගොඩක් දිගට ගියා මං හිතුවරත් වඩා ඉතින් ඔය මේ පොතේ වැදගත්ම දේවල් කීපයක් තමයි ඔයාලට අරන් ආවේ රොබර්ට් කියෝසාගේ රිච් ඩැඩ් පුවර් ඩැඩ් ඉතින් මේ පොඩ්ඩක් සරලව සිංහලෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නා ලෝක ප්‍රසිද්ධ රැට් රේස් එකෙන් එළියට එන කතන්දරය හොඳටම කියලා දෙන රොබර්ට් කියෝසාකිගේ ධනවත් පියා සහ දෙලින්දු පියා පොතේ පුංචි රිවිව් එකක් This is MONEY101.